මම ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතාම ආදරයෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ වැඩසටහනට කුකුයි චන්දි අපි අද බලමු අපි කරන්න යන්නේ මොකද්ද කියලා ඇත්තටම අපි අද කරන්න යන්නේ කුකින් වලදී අපිට ගොඩාක්ම අවශ්‍ය වෙන දෙයක් තමයි වයින් වයින් වලට ආදේශකයක් යොදා ගන්නේ කොහොමද කියලා අපි මේන්ලි අපි පාවිච්චි කරන වයින් එකක් තමයි අපේ කුකින් වලදී මෙන්න මේක රෙඩ් වයින් එවගේම අපි ඊටාම බහුලව පාවිච්චි කරන වයිට් වයින් ප්‍රධාන වශයෙන් මේ දෙකටත් තවත් වයින් සහ බියර් කිහිපයකටත් අපි කොහොමද අපි උයද්දි අපිට ආදේශකයක් යොදා ගන්න කියලා අපි අද කතා කරන්න යන්නේ ඒ වගේම කියන්න ඕන වයින් එකක් නම් අපිට රීප්ලේස් කරන්න බෑ නමුත් ඒ ළඟට යන දෙයක් අපිට කරන්න පුළුවෙනි අපි බලමු අපි මොකද්ද කරන්න කියලා ඒක මොකද ලංකාවේ අපි වෙනකොට අපිට මේ වයින් හැමතිස්සෙම පාවිච්චි කරන්න බෑනේ එහෙමයි කියලා අපිට අපිට ඕන ඩිෂ් එක හදන්න නැතුව ඉන්නත් බෑ ඒක නිසා අපි බලමු අපි මේක කරන්නේ කොහොමද කියලා ඕකේ දැන් ලෙට්ස් ස්ටාර්ට් එහෙනම් අද මම කතා කරන්න යන්නේ මුලින්ම රෙඩ් වයින් එකක් ගැනත් වයිට් වයින් ඒ වගේම රොසේ වයින් එකක් ස්පාර්ක්ලිං වයින් එකක් ඒ වගේම තවත් ස්වීට් වයින් එකක් තියෙනවා සයිඩර් බිය සහ රයිස් වයින් අපි ආදේශ කරගන්නේ කොහොමද කියලා ඇත්තටම මොකද්ද මේ වයින් එකෙන් කෙරෙන්නේ ඇයි අපිට වයින් එකක් ඕන වෙන්නේ කුකින් වල ඇත්තටම යුරෝපියන් කුයිසින් වල මේ වයින් කියන එක නැතුවම බැරි දෙයක් බොහෝ ඩිෂස් වලට අපි පාවිච්චි කරනවා අතර මේකෙන් ප්‍රධාන වශයෙන්ම ඉතාම හොඳ ෆ්ලේවර් එකක් ඩිෂ් එකට ලබා දෙනවා ඒ විතරක් නෙමෙයි මේක අපි පාවිච්චි කරනවා ඩිෂ් එකක් ඩීග්ලේස් කරන්න අතර මොකද්ද මේ ඩීග්ලේස් කරනවා කියන්නේ ඩීග්ලේස් කරනවා කියන්නේ අපි මීට් එකක් පෑන් එකක දෙපැත්තම සීල් කරද්දි එහෙමත් නැත්නම් අපි මීට් එක গোল্ডන් බ්‍රවුන් කරද්දි ඒ මීට් එකේ බැඳෙනවා කොටසක් පෑන් එකේ අන්නේ බැඳෙන්නේ මීට් එකේ තියෙන ප්‍රෝටීන් මෙන්න මේක අපේ සෝස් එකට ගන්න අපි දානවා ලික්විඩ් එකක් අන්නේ දාන මාධ්‍ය තමයි අපි බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ වයින් එකක් එහෙමත් නැත්නම් බියර් එකක් සයිඩර් එකක් මේ වගේ දෙයක් ඇත්තට මේ මෙන්න මේ ඩීග්ලේස් කරන එක ඉතාමත් වැදගත් අපේ කුකින් වලදී මොකද මෙතනින් තමයි අපේ සෝස් එකේ ෆවුන්ඩේෂන් එක හැදෙන්නේ මොකද මේකෙන් අපිට සෝස් එකට කලර් එකක් ඒ වගේම හොඳ බොඩි එකක් ටෙක්ස්චර් එකක් ඒ වගේම ෆ්ලේවර් එකක් අරන් දෙනවා ෆ්ලේවර් එක මේන්ලි එන්නේ අර මීට් එකේ තියෙන ප්‍රෝටීන් උත් මීට් එක කුක් කරද්දී රිලීස් කරන ජූස් එකත් එකතු වෙලා ඒ වගේම මේකට හොඳ බොඩි එකක් එනවා මොකද මේ කුකින් ප්‍රොසෙස් එකේදී රිලීස් වෙන ෆැට් එක භාවිතා කළා ඒකට හොඳ බොඩි එකක් ටෙක්ස්චර් එකක් අරන් දෙනවා ඒ වගේම හොඳ කලර් එකක් අරන් දෙනවා මේ අවස්ථාවේදී ඇති වෙන කැරමලයිසේෂන් එකේ ලස්සන බ්‍රවුන් කලර් එකක් අරන් දෙනවා මේ ඔක්කොම කම්බයින් කරන්න අපි පාවිච්චි කරනවා වයින් එකක් මේ වයින් එකෙන් තමයි මේ පෑන් එකේ තියෙන මේ ෆ්ලේවර්ස් ටික ගලව ගන්න මෙතනින් තමයි ඔය හදන ඩිෂ් එකේ සෝස් එකේ ෆවුන්ඩේෂන් එක බේසික් එක වැටෙන්නේ. ඒ වගේම අපි මුලින්ම කතා කරමු අපි පාවිච්චි කරන්නේ බොහෝ විට රෙඩ් වයින් අපේ කුකින් වල පාවිච්චි කරනවා එහෙමත් නැත්නම් රෙඩ් වයින් එකක් පෝට් වයින් එකක් එහෙමත් නැත්නම් ෂෙරි වයින් එකක් ඔය වගේ දෙයක් පාවිච්චි කරන්නේ අපි බොහෝ විට රෙඩ් මීට් එක රෙඩ් මීට් එක කියන්නේ බීෆ් හරි අන්නේ වගේ වෙනිසන් අපි වෙනිසන් වගේ පාවිච්චි කරන්නේ නැහැ ලංකාවේ මේන්ලි බීෆ් වලට පාවිච්චි කරනවා ඒ වගේම වයිට් වයින් එකක් අපි පාවිච්චි කරනවා වයිට් මීට් එකක් චිකන් පෝක් වගේ ඒ වගේම ගොඩාක් ෆිෂ් එකක්ත් පාවිච්චි කරනවා ඒ වගේම අපි රොසේ වයින් එකක් බොහෝ විට පාවිච්චි කරනවා පින්ක් කලර් එකත් එක්ක යන මීට් වලට ඒ වගේම අපි පාවිච්චි කරනවා සමහර ඩිෂස් හදද්දී රිසෝටෝ වලටත් මේන්ලි අපි පාවිච්චි කරන්නේ රිසෝටෝ වලට වයිට් වයින් නමුත් අපි රොසේ පාවිච්චි කරනවා සමහර වෙලාවට අපි පාවිච්චි කරන මීට් එක අනුව ඩිෂ් එකේ ෆ්ලේවර් එක වෙනස් කර ගන්න. ඒ වගේම අපි පාවිච්චි කරනවා මදීරා වගේ වයින් එකක් අපි පාවිච්චි කරනවා ඩක් එකක්, ටර්කි එකක්,
හදද්දි ඒකෙන් හම්බ වෙනවා sweet and flavor එකක් බොහෝ විට අපි ඒවා පාවිච්චි කරනවා ඒ වගේ meat එක ඊයේ එකක් side එකක් වගේ ගොඩාක්ම අපි පාවිච්චි කරනවා english cuisine වල එහෙනම් අපි දැන් බලමු මේවා ටික අපි ආදේශක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මේක ටිකක් පහසුයි මොකද අපි පාවිච්චි කරන්න යන්නේ basic wine cooking වලදී. මොකද cooking process එකේදී ඔක්කොම alcohol ටික evaporate වෙන නිසා. wine එකක් ගත්තම wine වල ගොඩාක් flavors තියෙනවා. අපි මෙතෙන්දී වැඩියෙන්ම focus කරන්න යන්නේ fruity flavors, ඒ වගේම tangy flavors, කහට ගතිය තියෙන, ඒ වගේම තවත් acidic flavors ඔය වගේම spicy flavors ඒ වගේම flowery flavors herby flavors ඔය වගේ දේවල් තියෙන wine එක මුලින්ම පාවිච්චි කරනකොට ඒ වගේම secondary flavors තියෙන wine වල buttery woody earthy flavors ඒ වගේම mushroom flavors ඔය වගේ flavors වගේ තියෙනවා ඒ වගේම wine එකක් fermented වුණාම mature වුණාම एकें अरोमा सेनवा वैनिला नटी कॉफी वगे अरोमा सुत इनवा इति मैं ओको म अपिते स्टॉक के हेकिन रिप्लेस कराने बह एक अनिसा अपी मैं आदेश का पाविच करूं अत्तक म अपी बाले मूली म रेड वाइन नहीं कट अपे आदेश के मुकाद पाविच कराने के लम वैडी म पाविच कराने क्या मिति बैल्समिक बैल्समिक विनिगर මේක මම පාවිච්චි කරද්දි ටීස්පූන් එකක් 1 කප් බ්‍රවුන් ස්ටොක් එකකට මිශ්‍ර කරනවා මෙන්න මේ අවස්ථාවේදී අපිට අවශ්‍ය කරන ෆ්ලේවර් එක ගන්න පුළුවනි මෙතනදී අපිට හම්බ වෙනවා බැල්සමික් විනිගර් එකේ තියෙන ස්වීට් එන්ඩ් ෆ්ලේවර් එකත් ඩාර්ක් බ්‍රවුන් කලර් එකකින් අපේ ඩිෂ් එකට ඒ අවශ්‍ය කරන ඩීප් රූබි කලර් එක හදා ගන්නත් ගොඩක් ඉවහල් වෙනවා ඒක නිසා මම ගොඩක්ම කැමති පාවිච්චි කරන්න බැල්සමික් විනිගර් හැබැයි ගොඩක් පාවිච්චි කරන්න එපා මම ඉස්සෙල්ලා කිව්වා වගේ 1 කප් එකකට ටීස්පූන් එකක් වගේ පාවිච්චි කරන්න ඒ වගේම ඕගලන්ට බ්‍රවුන් ස්ටොක් එක නැත්නම් වයිට් ස්ටොක් එක පාවිච්චි කරන්න යන ඩිෂ් එකක් නම් ඕගලන්ට ගොඩාක් පුළුවනි පාවිච්චි කරන්න ක්‍රෑන්බෙරි ක්‍රෑන්බෙරි ඊටම හොඳ ජූස් එකක් මේ අපේ කුකින් වලදී මොකද ක්‍රෑන්බෙරි වල තියෙනවා අර tangy flavor එක කහට ගතිය ඒක නිසා අපි half and half පාවිච්චි කරන්න පුළුවනි half a cup stock white stock එකට half a cup cranberry juice එකක් දාලා ඒ වගේම 1 teaspoon වගේ red wine vinegar එකක් උනත් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවනි red wine vinegar එකක් මෙන්න මේ වගේ red wine vinegar එකක් දාලා අපිට අවශ්‍ය නම් අපේ අවශ්‍ය ඇසිඩික් ෆ්ලේවර් එක ගන්න පුළුවනි. හැබැයි ගොඩක් දාන්න එපා මේකත් ටීස්පූන් එකක් වගේ දාගන්න. ඒ වගේම ඔයගලන්ට ක්‍රෑන්බෙරි හැමතිස්සෙම හොයාගන්න බැරි නම් ජූස් එක ලංකාවේ අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙළුන් ගෙඩියක් පොමග්‍රැනේට් එකකින් ගන්න. මේකේ ජූස් එකටත් අපිට ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ටොක් එකත් එක්ක ඒ වගේම එක තේ හැන්දක් රෙඩ් වයින් විනිගර් දාලා අපිට හදාගන්න පුළුවනි පාවිච්චි කරන්න. ඒ වගේම මේ වගේ පොමග්‍රැනේට් දෙළුන් ගෙඩියක ජූස් එක ඉතාම හොඳට යනවා රෝසේ වයින් එකක් එක්ක. half and half white stock දෙළුන් පොමග්‍රැනේට් ජූස් එක දාලා අපිට මේක අරගෙන අපිට ප්‍රෙස් කරලා හදාගන්න පුළුවන් ජූස් එක අපිට ගන්න ඕනේ. ඒ විදිහට අපිට පුළුවනි පාවිච්චි කරන්න. ඒ වගේම තව ඇසිඩික් ෆ්ලේවර් එක ඕනනම් අපිට පුළුවනි ඇපල් සයිඩර් විනිගර් එකක් පාවිච්චි කරන්න. ඒකෙන් අපිට ඒ අවශ්‍ය ඇසිඩික් ෆ්ලේවර් එක ලබා දෙනවා. ඊළඟට මගේ කුකින් වල ගොඩාක් මම යූස් කරන එකක් තමයි වයිට් වයින්. වයිට් වයින් ගොඩක් යන්නේ වයිට් මීට් එක විශේෂයෙන්ම චිකන් එක ඒ වගේම ෆිෂ් වයිට් ෆිෂ් එකත් යනවා. ඒක නිසා මම ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ වයිට් වයින් එකට ආදේශකේ ගොඩාක් වෙලාවට මම පාවිච්චි කරන්නේ ලෙමන් ගොඩක් ලෙමන් ජූස් අපිට ගොඩක් උදව් වෙනවා මේ අවස්ථාවේදී වයිට් වයින් එක රිප්ලේස් කරද්දී ලෙමන් ජූස් ටිකක් එක්ක ස්ටොක් එකක්
එවගේ මගොලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඇපල් එක ග්‍රීන් ඇපල් එක ජූස් එක මේ අවස්ථාවේදී ඇපල් ජූස් කඩෙන් ගන්න එපා මොකද ඒක කොන්සන්ට්‍රේට් කරලා තියෙන එකේ ගොඩාක් ස්වීට් ගතිය වැඩි ඒක නිසා මේ වගේ ෆ්‍රෙෂ් ඇපල් එකක් අරගෙන ඔයගලන්ට ජූස් එක හදා ගන්න පුළුවන් ග්‍රැනි ස්මිත් ඇපල් එකක් ඒ වගේම ඔයගලන්ට ගොඩාක් යූස් කරන්න පුළුවන් වයිට් වයින් විනිගර් එකක් මේකෙන් ගොඩාක් අපිට ඒ අවශ්‍ය ටැංගි ෆ්ලේවර් එක ලබා ගන්න පුළුවනි ස්ටොක් එකක් එක දාන්න මේකත් දානකොට ගොඩක් දාන්න එපා ස්ටොක් කප් එකකට ටීස්පූන් එකක් වගේ දාන්න ඊට වඩා දාන්න එපා එහෙම දැම්මොත් ඇසිඩික් ගතිය වැඩි වෙලා විෂ එක රුයින් වෙනවා අපි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ සමහර වෙලාවට අපි පාවිච්චි කරනවා ස්පාක්ලින් වයින් මේකක් රීප්ලේස් කරද්දි මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ අපිට කඩේ ගන්න පුළුවනි වයිට් ග්‍රේප්ස් ජූස් එක මේක ස්පාක්ලින් ජූස් එකක් ඒ වගේම ඕගොල්ලන්ට ඇපල් ජූස් එකක් එක ස්ටොක් එක පාවිච්චි කරන්න පුළුවනි ඒකෙන් අපිට ඒ අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන් ඒ මොකක්වත් ඕගොල්ලන්ට නැත්තම් මෙන්න මේ වගේ ඇපල් ගෙඩියක් මිරිකලා ඕගොල්ලන්ට පුළුවනි හොයාගන්න ස්පාක්ලින් වෝටර් එකක් මේකත් එක මික්ස් කරන්න ස්ටොක් එක එතකොට ඒත් යම් තාක් දුරට අපිට ලබා ගන්න පුළුවනි ස්වීට් වයින් ගොඩක් අපි පාවිච්චි කරන්නේ මේ වගේ එකක් හදනකොට කෑම හදනකොට අපි බොහොම අඩුවෙන් පාවිච්චි කරන්නේ නමුත් අපිට මේ වගේ එකක් පාවිච්චි කරද්දී අපිට ඉස්සෙල්ල පෙන්නවා වගේ අපිට වයිට් ග්‍රේප් ජූස් එකක් ඒ වගේම ඇපල් ජූස් එකක් රිඩක්ට් කරලා අරගෙන හදා ගන්න පුළුවනි සයිඩ් අපි පාවිච්චි කරනවා යුරෝපියන් කුයිසින් වල ඒ වගේම වැඩි හරියක් පාවිච්චි කරන්නේ බ්‍රිටිෂ් කුයිසින් වල මේක රීප්ලේස් කරද්දී අපිට පුළුවනි මෙන්න මේ වගේ ඇපල් ගෙඩියක ජූස් එක අරගෙන ස්ටොක් එකත් එක්ක දාන්න ඕගලන්ට ඒ වගේම පුළුවනි සමහර වෙලාවට වයිට් වයින් විනිගර් එක පාවිච්චි කරන්න වයිට් වයින් විනිගර් පාවිච්චි කරනකොට මතක තියාගන්න ගොඩක් දාන්න එපා 1 ටීස්පූන් එකක් විතරක් දාන්න 1 කප් ස්ටොක් වලට ඒ වගේම ගොඩක් බිය පාවිච්චි කරනවා බ්‍රිටිෂ් කුයිසින් වලදී මේක අපිට රීප්ලේස් කරගන්න තියෙන හොඳම දේ තමයි හොඳ බ්‍රවුන් ස්ටොක් එකක් ගුඩ් බ්‍රවුන් ස්ටොක් එකක් එක ස්පාක්ලින් වෝටර් එකක් පාවිච්චි කරන්න එහෙමත් නැත්නම් ස්පාක්ලින් ඇපල් ජූස් එකක් හරි ස්පාක්ලින් ග්‍රේප් ජූස් එකක් හරි පාවිච්චි කරන්න විශේෂයෙන්ම පෝට් එහෙමත් නැත්නම් ෆෝටිෆයිඩ් වයින් අපි යූස් කරනවා අපි පෙයස් වගේ දෙයක් පෝච් කරද්දී බොහෝ විට යූස් කරනවා පෝට් වයින් එකක් මෙන්න මේක රීප්ලේස් කරන්න අපිට පුළුවනි 1 කප් ඔෆ් ඇපල් ජූස් ඒ වගේම 1 ටීස්පූන් ඔෆ් බැල්සමික් විනිගර් තවත් 1 ටීස්පූන් ඔෆ් ෂුගර් මික්ස් කරලා අපේ ද්‍රාවණය හදා ගන්න ඒ වගේම චයිනීස් කුයිසින් වල ගොඩාක් පාවිච්චි කරනවා රයිස් වයින් අපි මේ අවස්ථාවේදී අපිට පුළුවනි රයිස් වයින් වෙනුවට රයිස් විනිගර් පාවිච්චි කරන්න ගොඩක් ලයිට් ස්ටොක් එකක් එක්ක ඔන්න ඔය විදිහට අපි අපිට පුළුවන් විදිහට අපි රීප්ලේස් කරගමු ඒ වගේම මම නැවත වාරයක් කියන්න ඕන වයින් එකක් ෆ්ලේවර් එක මේ විදියට අපිට රීප්ලේස් කරන්න අමාරුයි නමුත් අපි යම්තා දුරට අපිට මේකෙන් ඒ වයින් එකෙන් වෙන දේ කරගන්න පුළුවන් ඒක නිසා තමයි මම හිතුවේ මේ වගේ වීඩියෝ එකක් කරන්න ඒ වගේම ඔයගොල්ලන්ට යම් කිසි උදව්වක් වෙයි වයින් එකක් නැතුව යුරෝපියන් ඩිෂ් හදනකොට ඇති වෙන ප්‍රශ්නවලට මේක පොඩි උත්තරයක් වේවි අපි මේ වගේ තවත් වීඩියෝස් වලින් හමු වෙමු. ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ට කැමති නම් bell icon එක click කරලා මගේ අලුත්ම වීඩියෝස් ඔයගොල්ලෝ ළඟටම ගෙන්ව ගන්න. එහෙනම් ඔයගොල්ලෝ මාත් එක්ක රැඳී සිටියට බොහොම ස්තුතියි. අපි තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සැමට අයබෝවන්.